අපේ channel එකට විතරයි යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ නරංගන තවත් අලුත් එක් වීඩියෝ එකක් එක. හරි ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරන්නේ word video series එකේ දෙවෙනි වීඩියෝ එක. හරි ඉතින් අපි කලින් වීඩියෝ දෙකක් කතා කරා word ඒ වගේම Microsoft Office කියන පැකේජ් එක පිළිබඳව introduction වීඩියෝයක් සහ ඔයාලා word open කරලා ඊට පස්සේ document එකක් හදන්න කලින් මොනවද word වල setup කරගන්න ඕන දේවල් කියන එක ගැන. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ layout කියන ටැබ් එක පිළිබඳව විශේෂයෙන්. ඉතින් අද කතා කරන්නේ home කියන ටැබ් එක පිළිබඳව. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා clipboard font සහ paragraph කියලා groups තුනක් තියෙනවා. ඒ වගේම මෙතන අයිනේ තියෙනවා editing කියලා තවත් group එකක්. ඉතින් මෙන්න මේ වගේ තියෙන options තමයි අපි කතා කරන්නේ මොනවද මේ option වලින් වෙන්නේ කියන එක ගැන. ඉතින් අපි යම් පළවෙනියටම clipboard කියන group එකට. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා paste cut සහ copy format painter කියලා option ටිකක් තියෙනවා. ඉතින් මෙතනින් දැනට available තත්ත්වය එහෙමත් නැත්නම් active තත්ත්වය තියෙන්නේ මේ format painter කියන එක විතරයි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ තුනම deactivate තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙනවා වෙනම text එකක්. ඉතින් මේකට මම notepad එකේ මේ විදිහට note ටිකක් දාගෙන ඉන්නවා. ඉතින් මම මේක control A press කරලා සම්පූර්ණයෙන්ම select කර ගන්නවා. ඊට පස්සේ control C press කරලා මම මේක copy කර ගන්නවා. ඊට පස්සේ මම යනවා අපු මගේ word document එකට. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට paste කියන option එක ඔයාලට active වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන click කරන්න. click කරලා පස්සේ අපි කලින් copy කරගත්ත අපේ clipboard එකේ තියෙන words ටික එමත් නැත්නම් text එක අපේ word document එකට paste කරනවා. හරි ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන arrow එකක්. මම මෙතන click කරන්න. click කරලා පස්සේ ඔයාලට මෙතන තියෙන option එක keep text only කියලා. ඉතින් මේක විතරයි මේ වෙලාවේ ඔයාලට දීලා තියෙන ඔප්ෂන් එකක් විදිහට. ඉතින් ඔයා කොපි කරගන්න ටෙක්ස්ට් එක එහෙමත් නැත්නම් කොපි කරගන්න ක්ලිප්බෝඩ් එක ගන්නව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඉමේජ් එකක් එහෙමත් නැත්නම් ටේබල් එකක් මෙන්න මේ වගේ ඔබ්ජෙක්ට්ස් වාගේ කොපි ක්ලිප්බෝඩ් එක තුල තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන තවත් ඔප්ෂන් ටිකක් බලා ගන්න. හරි ඉතින් දැන් මගේ තියෙන මේ කියන කීප් ටෙක්ස්ට් ඔන්ලි කියන ඔප්ෂන් එක විතරයි මම මේක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ටෙක්ස්ට් එක මම කොපි කරගත්ත ටෙක්ස්ට් එක මේ වර්ඩ් එකට ඇඩ් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි යම් මෙතන කට් සහ කොපි කියන ඔප්ෂන් දෙක බලන්න. ඉතින් තාමත් මේ ඔප්ෂන් දෙක අපිට ඇක්ටිව් තත්ත්වේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඡේදයක් හෝ ඔයාලට අවශ්‍ය කරන කොටසක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක ඇක්ටිව් වුණා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන කට් කියන තැන ක්ලික් කරලා මේ ඡේදය මෙතනින් අයින් කරලා වෙනත් තැනකට අරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය නම් මේක ඩුප්ලිකේට් එකක් එහෙමත් නැත්නම් කොපියක් අරගෙන යන්න. ඔයාලට පුළුවන් මෙතන තියෙන කොපි කියන තැන ක්ලික් කරන්න. හරි ඉතින් මම මේක ඉස්සෙල්ලාම කට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ටෙක්ස්ට් එක එහෙමත් නැත්නම් ඡේදය මෙතනින් අයින් වෙලා යනවා. නමුත් අපිට අවශ්‍ය නම් අපේ page එකේ අවසානටම මේක දාගන්න අපිට පුළුවන් මේ විදිහට ගිහිල්ලා මෙතන පේස්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Ctrl V press කරන්න. එතකොටත් මේ ටෙක්ස්ට් එක ඔයාගේ ડોකියුමන්ට් එකට ඇඩ් වෙනවා. හරි ඉතින් මම මේක මේ විදිහටම ආපහු සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන කොපි කියන තැන ක්ලික් කරනවා. ඊට පස්සේ මම ආපහු යනවා අපි ඉස්සෙල්ලා මේ පැරග්‍රාෆ් එක කට් කරගත්ත තැනට. හරි ඉතින් මේක තිබ්බේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා තේ. ඉතින් මම මෙතන ක්ලික් කරලා මේ විදිහට කර්සර් අරගෙන ගිහිල්ලා Ctrl V press කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන paste කියන බටන උඩ ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ අර බලා ගන්න පුළුවන් මේක මේ විදිහට ඇඩ් වුණා. I think අපි පල්ලෙහාටම ගිහිල්ලා බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ පැරග්‍රාෆ් එක මෙතනින් ඩිලීට් කළා නැතුව එහෙමත් නැත්නම් කට් උනේ නැතුව තමයි අපිට ඉන්ට්‍රොඩක්ෂන් එක යටතට ගන්න පුළුවන් උනේ. හරි ඉතින් මේ ටික තමයි මෙතනින් වෙන්නේ ෆෝමැට් පේන්ටර් කියන එක අපි ඉස්සරහට වීඩියෝ වලදී කතා කරමු. අපි දැන් ඊළඟ ගෲප් එකට. හරි ෆොන්ට් කියන ගෲප් එක. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ෆොන්ට් එකට අදාළව ඇඩ්ජස්ට්මන්ට් එහෙමත් නැත්නම් වෙනස් කරන්න පුළුවන් ඔප්ෂන්ස් ටික. ඉතින් මෙතනින් ඔයාට ඔයාට අවශ්‍ය කරන වර්ඩ් එක එහෙමත් නැත්නම් පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ෆොන්ට් ස්ටයිල් නැත්නම් ෆොන්ට් එක ඔයාගේ ෆොන්ට් එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මෙතන දෙනවා ඇරෝ එකක්. ඔයා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන ෆොන්ට් ලිස්ට් එක එනවා. ඉතින් ඔයා කම්පියුටර් එකට කොහොමද ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරන්නේ සහ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක ගැන අපි කලින් වීඩියෝයක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ අරහා එක බලන්න. මම ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියනවා. හරි ඉතින් මට අවශ්‍ය කරන මෙන්න මේ වගේ ෆොන්ට් එකක්. මම මේක මේ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොන්ට් එක මාරු වුණා. හරි ඉතින් මම මේක මේ විදිහටම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ ෆොන්ට් එකේ තියෙන අකුරු උඩ ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට highlight වුණා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන ෆොන්ට් එක නම තියෙනවා නම් මෙතන type කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට Times New Roman කියන ෆොන්ට් එක type කරනවා. ඊට පස්සේ මම මේක enter කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොන්ට් එක ඔයාගේ word එකට එහෙමත් නැත්නම් තවත් select කරපු word set එකට
ඇඩ්වෙනවා හරි ඊට පස්සේ ආට පුළුවන් මෙතන ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඇරෝ එක ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොන්ට් ලිස්ට් එක එනවා ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය කරන ෆොන්ට් එකක් මේ විදිහට ඇඩ් කර ගන්න පුළුවන් හරි ඉතින් මම මේක මේ විදිහට 22 වගේ දෙනවා ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙතන කස්ටම් ෆොන්ට් සයිස් එකක් දෙන්න ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරන්න ක්ලික් කරලා පස්සේ මේක මේ විදිහට හයිලයිට් වෙනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් ටයිප් කරන්න ටයිප් කරලා පස්සේ ඔයාලට අවශ්‍ය කරන ෆොන්ට් සයිස් එක එනවා හරි ඉතින් මම මේ විදිහට 12 ටයිප් කරලා මම මේක එන්ටර් කරනවා එන්ටර් කරලා පස්සේ මේ විදිහට ඔයාලගේ ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා ඉතින් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ෆොන්ට් සයිස් එක එහෙම නැත්නම් ඔයාලා වර්ඩ් ડોකියුමන්ට් එකක් මොකක් හරි ඔෆිස් වර්ක් එකකට වර්ඩ් හරහා ලෙටර් එකක් රිපෝට් එකක් වගේ ජෙනරේට් කරනවා නම් හදනවා නම් ඔයාලට පුළුවන් ෆොන්ට් සයිස් එක 11 12 වගේ තියාගන්න හරි ඊට පස්සේ මෙතනින් තියෙනවා increase font size සහ decrease font size කියලා ඔප්ෂන් දෙක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් font size එක මේ විදිහට increase කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන තියෙනවා decrease font size කියලා. ඉතින් මෙතනම ඔයාලට පුළුවන් ඔයාගේ font එකේ size එක අඩු වැඩි කරගන්න. හරි ඊට පස්සේ මෙතෙන් තියෙනවා cases ටික. ඉතින් ඔයා මෙතෙන් click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් cases තියෙනවා පහක්. ඉතින් මෙන්න මේ cases ඔයාලට පුළුවන් use කරන්න ඔයාගේ ඡේද එකට එහෙමත් නැත්නම් paragraph එකට වගේ තමයි මේක බහුල වශයෙන් යූස් කරන්නේ. හරි ඉතින් මම මේකට මේ විදිහට පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම යනවා මෙතන සෙන්ටෙන්ස් කේස් කියන තැනට. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරා පස්සේ කිසිම වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකදී වෙන්නේ පළවෙනි අකුර ඡේදේ පළවෙනි අකුර විතරක් කැපිටල් වෙලා අනිත් අකුරු සියලුම අකුරු සිම්පල් වෙන එක. හරි ඊට පස්සේ මම යනවා මේකේ දෙවන කේස් එකට ලෝවර් කේස්. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි අකුරත් සිම්පල් වුණා. හරි ඉතින් මේකදී වෙන්නේ සියලුම අකුරු සිම්පල් වෙන එක. ඊට පස්සේ අපි යම් තුන්වන කේස් එකට. හරි ක්ලික් කරා. ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සියලුම අකුරු කැපිටල් වුණා. ඉතින් මේකදී වෙන්නේ සියලුම අකුරු කැපිටල් වෙන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් capitalize each word. මේ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ හැම word එකම එහෙමත් නැත්නම් හැම වචනයකම මුල් අකුර කැපිටල් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම වචනයකම මුල් අකුර කැපිටල් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් හැම වචනයකම මුල් අකුර සිම්පල් වෙලා අනෙක් අකුරු සියල්ලම කැපිටල් කරගන්න. හරි ඉතින් මම මේක මේ විදිහට සෙන්ටෙන්ස් කේස් ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි යම් මෙතන යටින් තියෙන ඔප්ෂන් එකට. ඉතින් ඔයාලට පුළුවන් මෙතන bold කියලා දිනවා. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ word document එකට අදාළ එහෙමත් නැත්නම් ඔයා select කරගෙන ඉන්න ඡේදෙට බෝල්ඩ් කරගන්න අකුරු ඒ වගේම මෙතන තියෙන ඉටලික් කරගන්න අකුරු ඇල කරගන්න පුළුවන් මේ ඔප්ෂන් එකෙන් වාට ඒ වගේම වාට පුළුවන් මෙතන අන්ඩර්ලයින් කියලා තියෙනවා මෙතනින් වාට පුළුවන් ඔයාගේ වර්ඩ්ස් වලට අදාළව යටින් ඉරක් ඇඳගන්න ඉතින් මෙතන තියෙන පොඩි ඇරෝ එකක් මෙතන ක්ලික් කරලා පස්සේ වාට පුළුවන් ඔයා යටින් ඇඳගන්න ඉර එහෙමත් නැත්නම් ඔයාගේ අන්ඩර්ලයින් එකට ස්ටයිල් එකක් දෙන්න හරි ඉතින් මම මේක මේ විදිහට ඩබල් අන්ඩර්ලයින් එකක් ඇඩ් කරගන්නවා ඊට පස්සේ තියෙනවා මෙතන තවත් ඔප්ෂන් එකක් මේකෙන් වෙන්නේ ඔයාගේ වර්ඩ්ස් මැදින් ඉරක් ඇඳෙන එක. ඉතින් මම මේක මේ වෙලාවේ ඔෆ් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔප්ෂන් දෙකක් තියෙනවා සබ් ස්ක්‍රිප්ට් සහ සුපර් ස්ක්‍රිප්ට් කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති ඩේට් එකක් එහෙම නැත්නම් සෙල්සියස් අංශක ගණනක් අපි ලියනකොට අපි සාමාන්‍ය වර්ඩ්ස් වලට වැඩිය උඩින් චුට්ටක් උඩින් අපි අකුරු දෙකක් හෝ අකුරක් ටයිප් කරගන්නවා. ඉතින් මෙන්න මේක තමයි මේ ඔප්ෂන් දෙකෙන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඩේට් එකක් වගේ ලියලා පෙන්නන්නම්. මම මේ විදිහට 21th කියලා ලියනවා. නැහැ ඉතින් ඔයාලට පුළුවන් මෙතන 21 ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන සබ් ස්ක්‍රිප්ට් කියන තැන මම මේ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් TH කියන අකුරු දෙක ටයිප් කරන්න. ඊට පස්සේ මම මෙතන ආපහු ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙතන දිනය ඇඩ් කරගන්නවා. හරි ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට මේ ඔප්ෂන් දෙක යූස් කරන්න. ඊට පස්සේ තියෙන වර්ඩ් ආර්ට් එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම යනවා ටෙක්ස්ට් ඉෆෙක්ට් එහෙමත් නැත්නම් වර්ඩ් ආර්ට් වලට. ඉතින් මෙතනින් ඔයාලට වර්ඩ් ආර්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේක දැන්ට නම් ඇවිල්ලා තියෙන්නේ ටෙක්ස්ට් ඉෆෙක්ට් කියලා. හරි ඉතින් මම මෙතන ඇරෝ ක්ලික් කරනවා. මේ විදිහට ඔයාලට වර්ඩ් ආර්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ වර්ඩ් ආර්ට් එක මෙන්න මේ කියන ඔප්ෂන් වලින් චේන්ජ් කරගන්න. ඔයාලට අවශ්‍ය කරන වර්ඩ් ආර්ට් එකක් එනකම් ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් වලින් හදාගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන් තියෙනවා ටෙක්ස්ට් හයිලයිට් කලර් කියලා. මෙතනදී වෙන්නේ ඔයාගේ ටෙක්ස්ට් එකට යටින් හයිලයිට් එකක් ඇඩ් වෙන එක. මම මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ ටෙක්ස්ට් එකට යටින් කලර් එක කහ පාට ඇඩ් වුණා. ඉතින් ඔයාලට පුළුවන් මේ කලර් එක වෙනස් කරගන්නත් මේ විදිහට ඔයාට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙතන ඇරෝ ක්ලික් කරලා ඔයාට අවශ්‍ය කරන කලර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි යන් ඊළඟ ඔප්ෂන් එකට. ඉතින් මෙතනින් තියෙන ෆොන්ට් කලර් ඔයාට පුළුවන් ෆොන්ට් එකක් එහෙමත් නැත්නම් ඔයාගේ
टेक्स्ट එකක් මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාට අවශ්‍ය කරන ෆොන්ට් එකට ඔයාට අවශ්‍ය කරන කලර් එකක් දෙන්න. ඔයාට පුළුවන් මෙතන ඇරෝ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට කලර් පැලට් එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාට අවශ්‍ය කරන කලර් එක නැත්තම් ඔයාට පුළුවන් මෙතන මෝ කලර්ස් කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාට මෙන්න මේ විදිහට කලර්ස් කියලා බොක්ස් එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් කලර් එකක් තෝරන්න. ඔයාට අවශ්‍ය කලර් එක මෙතනත් නැත්තම් ඔයාට පුළුවන් මෙතන කස්ටම් කියන තැන ක්ලික් කරන්න. अरे क्लिक कर पास मे विधिट तमें बलागन पुलवांग आवश्यक कलेक मे विधि सिलेक्ट कर आवश्यक विधिट अदागन पुलवा पुल मेतन दिन प्री व्यू पुल मेतन हरियन कलेक्ति मेतन मेघ सकस पास मेतन दिन ओके बटन मेतन क्लिक कर मे विधि कलेक दीला मेघ ओके अड़ती बलागन पुलवा मे इंट्रोडक्शन मे विधि कलर उना හරිත මේක තමයි ෆොන්ට් කියන ගෲප් එක තුල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට තියෙන අපිට පැරග්‍රාෆ් කියන ගෲප් එක. ඉතින් මෙතනත් ලොගෝ ඔප්ෂන් ප්‍රමාණයක් තියෙනවා. අපි බලමු එකින් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. හරි අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ බුලට්ස් කියලා තියෙන ඔප්ෂන් එක. ඉතින් මෙතනින් වාඩ පුළුවන් ඔයාලට අවශ්‍ය කරන ලිස්ට් එකක් වගේ තියෙනවා නම් බුලට්ස් ටිකක් ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට මට අවශ්‍ය කරන ටොපික්ස් ටිකක් මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම යනවා මෙතන බුලට්ස් වලට මම මෙතන ක්ලික් කරනවා ක්ලික් කරලා පස්සේ මේ විදිහට මට බුලට්ස් ඇදුණා. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන ඇරෝ එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේ විදිහට තියෙනවා බුලට්ස් ලයිබ්‍රරි එක. මෙතනින් ඔයාලට පුළුවන් අවශ්‍ය කරන බුලට් එක සිලෙක්ට් කරගන්න. හරි ඉතින් මම මේ බුලට් එක සිලෙක්ට් කරනවා. හරි ඊට පස්සේ මම යනවා මෙතන නම්බරින් වලට ඔයාලට පුළුවන් බුලට්ස් ඇඩ් කරපු එකටම නම්බරින් ඇඩ් කරගන්න. බුලට්ස් සහ නම්බරින් කියන දෙකම ඇඩ් කරගන්න බෑ. එකක් ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. मम मेतन एरो क्लिक करना मम मेतन आवश्यक स्टाइल क्लिक करना क्लिक कर पास बुलेट सैंगलाट नंबर लिस्ट लभन अरे इट पास मेतन तीन तवत नंबर पुलवा ऑप्शन का मेकअप इसरा वीडियो कथा करना इवे मेकअप वाला पुतावे लीनोना पटे हदा करना मैं मेकड़ना इसरा कथा करना मैंने मेक स्टाइल वोलटे मैच कर लाइक मद नंबर लिस्ट कैट कर ऑप्शन कथा कर अरे इट पास तीना मेतना इला इनक मेतना तीन ऑप्शन हतरा वाड़ पुला वाट आवश्यक पैराग्राफ मोन विधि हेटदे इला मेतने सिलेक्ट कर मम इसम मे पैराग्राफ मे विधि सिलेक्ट करना मेक संपूर्ण पैराग्राफ सिलेक्ट करना आवश्यक है 2019 मेक इक तनक क्लिक कर इक तनक नेता पैराग्राफ मेद क्लिक कर मेक सकस करगे हकी आवती अरे इतनी मेतन आड़पड़वा सेंटर दिना सेंटर दुन पास बड़ागन मेदट इलाइन आगे पैराग्राफ सैटअपेन इतनी आड़पड़वा मेतन तीन रईट इलाइन की मेक क्लिक आगे दखन आगे टेक्स्ट इलाइन ఏగే మాడ పుడువా మెతన ఈలంగ ఆప్షన్ ఎగే జస్టిఫై కిన ఆప్షన్ ఎగే పుడువా దెపెత్తటమ అలైన్ వెన విధిట హదా గాన్న మా మెతన క్లిక్ కర్నా క్లిక్ కర్డ పస్సే వాడ బలా గాన్న పుడువా మే దెపెత్తటమ అలైన్ వెలా తీనో హరి ఇట పస్సే వాడ బలా గాన్న పుడువా మెన మెతన తీనో స్పేసింగ్ హదన్న ఆప్షన్ నాత్ దీలా మేగత్ అపి ఇస్రాహడ వీడియో వల్ది కొహమద కరన్న కిలా కతా కర్నో ఏగేమ వాడ పుడువా మెతన తీనో పేజ్ లేఅవుట్ కిలా ఆప్షన్ నా మెతన ముత్ వాడ తీనో స్పేసింగ్ కిలా ఆప్షన్ నా మేగేగన అపి खाली वीडियो की कथा करवाशन अनिवार्य खाली वीडियो के बड़ा मम लिंक डिस्क्रिप्शन दाड़ती अरे इट पास तीना मेतन कलर बकट वगे ऐकन का मम्मी क्लिक करना क्लिक कर पास मम्मी कलर कक्ना तीन बड़ा पुलवा संपूर्ण चेदेट अदाड़ कलर कड़ो इतनी खाली मेतन मेन मे ऑप्शन टेक्स्ट हाईलाइट ऑप्शन अब बलागन पुलवांगे टेक्स्ट टाइप एरिया के वितरा हाईलाइट मे ऑप्शन संपूर्ण एरिया हाईलाइट अरे मम्मी मे अर क्लिक कर ला मिथन नो कलर दिन पुलवा मिथन एड कर कलर का नो कलर दीला अंकर अरे इट पसट आवश्यना सिलेक्ट कर टेक्स्ट चेद पैराग्राफ बोर्ड कट कर मिथन क्लिक कर वाट आवश्यक बोर्ड मेट ऐड करना अड़ती मम्मी ओल बोर्ड तेनाव बस बड़ागन सिलेक्ट कर टेक्स्ट वाट मेट बोर्ड कटो अरे मैंने मेटिक अभी अभी वीडियो की कथा करेंट अम्म मेतन एडिटिंग ग्रूप मेकदी पलवीन आपशन आप कथा करमु
මෙතන ඔයාට පුළුවන් ඔයාගේ document එකේ කොහේ හරි word එකක් එහෙම නැත්නම් specific word එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන select කරලා ඔයාට අවශ්‍ය කරන word එක type කරන්න ඊට පස්සේ ඔයා මේක search කරන්න ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ word document එකේ ඒ word එක තියෙනවා නම් ඔයා type කරන එහෙම නැත්නම් ඔයාට හොයා ගන්න අවශ්‍ය කරන වචනේ තියෙනවා නම් මේ word document එකේ highlight කරලා පෙන්නනවා හරිද මේ විදිහට තමයි මේ options ටික අපි use කරන්නේ ඉතින් අපි අද කතා කරා home කියන tab එක තුල තියෙන options මොනවාද කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු insert කියන tab එක තුල මොනවාද තියෙන options සහ ඒවා use කරන්නේ කොහොමද කියන එක ගැන හරි ඉතින් අපේ channel එකත් එක්ක දිගටම ඇදලා සිටින්න අපේ ඊළඟ වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්